ඊන් බණ්ඩාගේ රැවුල හා ගැමි පෙනුම නිසා ඔහුට ඇත්තේ වයසට වඩා මහලු පෙනුමක්. ජාතික ඇඳුම ඇඳක් නිතර බුලත් පිට කෑම නිසා පිරිසිදු බවක් නම් පෙන්නුම් නොකරයි. කුරුණෑගල දිසාවේ ඈත පිටිසර ගමක හැදී වැඩී තාමත් එහිම පදිංචි හීන් බණ්ඩා සතියන්තේ සුපුරුදු පරිදි ගෙදර එන විට ඔහුගේ තිරික්කලේ බඳින නාම්බන් වස්සා හොරු ගෙනහින් තිබුණා. සෑම සෙනසුරාදාවකම උදේ නගරේ පොළට ගොස් ගෙදර අයට සතියක් කෑමට අවශ්‍ය එළවලු තුන පහ සමග බුලත් විට කෑමට අවශ්‍ය හුණු දුම්කොළ ආදිය ගෙන ඒම ඔහුගේ සිරිතයි. ගුණවස්සා නැතිවීම ගැන පැමිණිලි කිරීමට පොලිසියට යාමට හිතා හිටි හෙයින් ඔහු උදේන්ම නගරයට ගියේය. නගරේ කුඩා කඩයකින් නැවරියා දෙකක් හා තේකොප්පයකින් සප්පායම් වී රට දුම්කොළ බුලත් විටක්ද කටේරුවා ගත්තේය. පොලිසියට ගොඩබෙන විට උදේ නවයත් පසු වී ඇති බව දුටුවේ එහි පිත්තිඔරලෝසු වෙනි. පැමිණිලි අංශයට දුරතියාම එබිකම් කළ හීන් බණ්ඩා එහි ආලින්දේ වූ පුටු දෙකකින් එකක වාඩි විය. එහා මෙහා ගමන් කරන පොලිස් නිලධාරීන් හැරුණු විට මේසයක පුටුවක සිට රාජකාරී කරන නිලධාරියෙක් ඔහු දුටුවේ නැත. සෑහෙන වෙලාවක් ගිය පසු පොලිස් නිලධාරියෙකු ඔහු ඇමතීය. ඇයි ලොකු උන්නෙහි පැමිණිල්ලක් දාන්න රාලහමි? පැමිණිලි ලියන රාලහමි තාම ඇවිල්ලා නෑ, එනකම් ඉන්න වෙයි. හා බුලත් විට කනවා නේද? මිදුලේ කෙල ගහනවා එම නෙවෙයි. තවත් පැය භාගයක් පමණ ගිය විට පොලිස් කාන්තාවෝ දෙදෙනෙක් අල්ලාප සල්ලාපේ යෙදෙමින් එමින් ගමනින් ඔහු සිටි තැනට ආහ. එහි වූයේ පුටු දෙකකි. එකක හීන් බණ්ඩා ඉඳගෙනය. ලොකුන් නැහැ, පොඩ්ඩක් ඔතන ඕනෑ කියන්ටත් ඔහු නැගිට පුටුවයි ඩදුනි. විනාඩි 10ක් පමණ ඕපාදූප කතා කිරීමෙන් පසු එක් පොලිස් කාන්තාවක් හීන් බණ්ඩා දෙස බැලීය. මේ උන්නෙහි මොකද? පැමිණිලි ලියන රාලහමියන කන්නෝනා. අද පැමිණිලි ලියන්නේ මමයි. මොකක් ගැනද පැමිණිල්ල? මගේ හරකෙක් හොරු ගෙනihin ඕනා. අයියෝ ලොකු උන්නෙහි, හරකෙක් නැති වුණා නම් ගමේ ඇවිදලා හොයාගන්නව මිසක් මෙහි ආවේ අපිට බද දෙන්නද? හා හා, එනවා බලන්න. මෙසේ කියූ පොලිස් කාන්තාව ඇගේ මේසේ පුටුවේ ඉඳගත්තාය. පැමිණිලි කරුට ඉඳ ගැනීමට පුටුවක් දෙහි නැත. හීන් බණ්ඩා හිටගෙනම පැමිණිල්ල ඉදිරිපත් කළේය. ලොකුන් නැහේ ඉස්සරහට ඇවිල්ලා කෙලින් ඉන්න, වටපිට බලන්නයි බැනෙන්නයි එපා, මට තව වැඩ තියෙනවා. තමාගේ නම? දිසානායක මුදියන්සේලාගේ හීන් බණ්ඩා. පදිංචිය හෙට්ටිපොළ. වයස 54යි. රැකියාවක් කරනවද? ඔවුනෝනා. මොකක්ද? මොනරාගල නෝනා. අයියෝ වද දෙනවා. ලොකුන් නැහේ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවකෝ. රැකියාව මං ඇහුවේ. දිසාපති කන්තෝරුවේ නෝනා. අයියෝ හැමනෙනවා. සාජන් මහත්තයා මේ බලන්නකෝ, පැමිණිලි ලියන්න කොහොමද අහන ප්‍රශ්නෙට නෙවෙයිනේ උත්තර දෙන්නේ. ඇතුලේ ශාලාවෙන් එළියට ආ සාජන් මහතාද ඇයට සහය විය. මේ නාකියා අපිට වැඩ තියෙනවා, ඔය නෝනා අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. මොකක්ද රැකියාව? දිසාපති කන්තෝරුවේ නෝනා. දිසාපති කන්තෝරුවේ කියලා බෑ ලොකුන් නැහේ, එතන මොකක්ද කරන්න කියලා කියන්න ඕනෑ. ලොකුන් නැහේ එතන පියන් කෙනෙක්ද, ගම්කරුවෙක්ද, ක්ලාක් කෙනෙක්ද, එහෙමත් නැත්නම් මහා දිසාපතිද කියලා කියන්න ඕනෑ. නෝන එහෙම ලියාගන්නකෝ. මොකක්ද මහා දිසාපති කියලා? ලොකුන් නැහේ මේ විහිළු කරන්නත් ගත්තද? එතන කරන රස්සාව කියනවා මට ලියාගන්න. නෝනා මහා දිසාපති කියලා ලියාගන්නකෝ කියමින් හීන් බණ්ඩා මහා හඬින් සිනාසුනේය. හීන් බණ්ඩාගේ මහා සිනාවටත් අවසන් පිළිතුරටත් නළල රැලි ගන්වාගත් පොලිස් නිලධාරිනියට දෙපතුල දිගේ දැනුණු හිරිවැටීමක් මුළු සිරුර පුරාම ගමන් කරනු දැනිනි. අසුනෙන් නැගිටගත් පොලිස් නිලධාරිනිය වහා දිවගියේ ස්ථානාධිපතිවරයාගේ කාමරයටයි. තප්පර ගණනකින් ස්ථානාධිපතිවරයා හීන් බණ්ඩා ඉදිරියට පැමිණියේය. මේ මහත්තයා කවුද? ස්ථානාධිපතිවරයා විමසීය. මම DM හීන් බණ්ඩා, මොනරාගල මහදිසාපති. මම පදිංචිය හෙට්ටිපොළ. මම උදේ 9ට පොලිසියට ආවේ මගේ හරකෙක් නැති වෙලා පැමිණිල්ලක් දාන්න. දැන් වෙලාව 11:00. දැන් නම් මගේ හරකමට නැති වුණත් කමක් නැහැ. ඔයිසි මහත්තයා, ඔයාගේ නිලධාරින්ට කියා දෙන්න මිනිස්සුන්ට ආචාරශීලීව රාජකාරි කරන හැටි. අනේ දහස් වාරයක් සමාවෙන්න සර්. සර් ගෙදර යන්න.
මම හරකා හොයලා දෙන්නම්. හින්බණ්ඩා මහ දිසාපතිතුමා පොළටත් ගිහින් ගෙදර එන විට නැති වූ හරකා කඩුල්ලේ කණුවක බැඳ සිටිනු දක්නට ලැබුණි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.